විනය විරෝධී හැසිරීමට චෝදනා ලැබූ ක්‍රීඩකයන් වැරදිකරුවන් වූ දැඩි ක්‍රියාමාර්ග ඉන්දියානු මිනිසු මාලිංගයට ආදරය කළ හැටි සූර්ය කුමාර් යාදේව් කියයි සියලුම තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් ලෝකයා සමග රැඳී සිටින්න මේ දිනවල පැවැත්වෙන එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ කණ්ඩායම සමග රැඳී සිටින කාන්තා සෞඛ්‍ය නිලධාරිනියක නුසුදුසු ලෙස හැසිරුණු බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කළා. එෙහිදී ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද අදාළ පුවතේ බරපතලකම පිළිබඳ සලකා බලා එහි නිවැරදිතාවය දැනගැනීමේ අරුමිනි එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට කණ්ඩායම් කළමනාකරු වසන්තද මල් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කළ බවයි. ආ කණ්ඩායම් කළමනාකරු සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවට හඳුනා ගතොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිය නිවේදනයේ සඳහන් කර සිටියා. වැරදි හැසිරීම් වලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියක් බව සිහිපත් කළ ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් කියා සිටියේ වර්ධකරු බවට සනාතු වූහොත් ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩි ක්‍රියාමර්ග ගන්නා බවයි. මේ අතර මින් ඉදිරියට කාන්තා නිලධාරිනියන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. මින් පෙර පැවති දකුණු අප්‍රිකානු සංචාරයේදීද අදාළ වෛද්‍යවරිය සමග යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙකුම විනය විරෝධී ක්‍රියාවන්වල නිරත වී තිබෙන බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළා. මෙම සිදුවීම අනාවරණය වූ පසුව එම ක්‍රීඩකයන් දෙදෙනාද දෙවන තරඟය සඳහා වූ සංචිතේ නිදාස් කළ අතර ගාල්ල පළමු තරඟයේ අතරතුර සිදුවීමට අදාළ ක්‍රීඩකයා අද තරඟෙන් ඉවත් කිරීමට නායක දිනේෂ් චන්දිමාල් තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ලොව පුරා පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ලීග් අතරින් පෙරමුණේ වැජබෙන ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කිසිදා අමතක කළ නොහැකි සේවයක් සැපූ ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන ලසිත් මාලිංග ෆ්‍රැන්චයිස් ක්‍රිකට් හෙවත් T20 සහ T10 වැනි ලීග් තරඟ පිටින් සමු ගැනීමට මේ වන විට තීරණය කර තිබෙනවා. ඔහුගේ මෙම සමු ගැනීම සම්බන්ධව ලොව පුරා බොහෝ පාර්ශ්ව විවිධ අදහස් දක්වන බවත් දක්නට ලැබෙන අතර මුම්බයි කණ්ඩායමේ ප්‍රබල නියෝජනයක් වන මුල්පෙළ පිතිකරු සූර්ය කුමාර් යාදේව්ද සිය පීටර් ගිනුමේ මෙවැනි සටහනක් තබා තිබෙනවා. මට හොඳින් මතකයි තරඟ සදා සහභාගී වීමට වැංකඩේ වෙත ළඟා වෙන සෑම දිනයකම මාර්ග දිගේ නිල් පැහැති කොණ්ඩා විලාසිතාවලින් සැරසුණු රසිකයන් රසකගෙන් පිරී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩකයෙකු මුම්බයි හදවත්වල සුවිශේෂී ඉඩක් දිනා ගත්තා. ලසිත් මාලිංග ඔබ සරලවම විශිෂ්ටයි. පුරාවෘත්තයක් සමුගත්තා. මෙලෙස සූර්ය කුමාර් යාදේව් තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට අත්දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.